ඊයේ දැන් මහින්තයාගේ ෆෝන් එක කාස් කරන්නේ. අද යුනි ඇවිල්ලත් නැහැ. චාමිකත්යාගේ හෑන්ඩ් ෆෝන් එක ඔෆ් කරගෙන. ඇයි සෙනුරේ? බය වෙලා? නෑ නිෂාදි. මහින්ද කවදාවත් මගේ කෝල්ස් වලට ආසන කර ඉඳලා නැහැ. එයා එයාගේ තාත්තා ගැන හොයන නිසා කවුරුරියට කනතුරක් කරන්න පුළුවන්. මම නම් එහෙම හිතන්නේ නැහැ. මේ අපි ඒගොල්ලෝ යුනිට් එක පැත්තේ ගිහින් බලමුද? මේ ගෑනටත් කී කියාව ඒක තමයි. මිනිහා වැකේෂන් එකට පිටට යනවා කියලා ගිහින් දින්නේ අද පාන්දර. ප්‍රශ්න කියන්නේ අපි කාටවත් කියලා නෙමෙයි. ඇයි හදිසියෙම නොකිය ගියේ? ඕගොල්ලෝ අතර මොකද ප්‍රශ්නයක් වත්තුනාද? ඔයාට විශ්සුද? මහින්ද මැසේජ් එකක් ලියලා තමයි ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඒකේ ලියලා නැහැ කොහෙද යන්නේ කියලා. මං හිතන්නේ මිනිහා කලින් හිටපු චැරිටි ක්‍රම යන්න ඇති. විතර මගේ තාත්තා ගැන ආරංචියක් ආව වෙන්න පුළුවන් නේ නෑ නෑ එහෙම ආව නම් මහින්ද අනිවාර්යෙන් මට කියනවා ශාමික මට බොරු කියන්න එපා ඔයා මොනා හරි මගෙන් හංගනවා කියලා මූණෙන් පේනවා වාට පිස්සුද මම මොකටද වාට බොරු කියන්නේ ශාමිකට බොරු කියන්න උවමනාවක් නෑනේ කමක් නෑ මහින්දට මොකදුනේ කියලා මම්ම හොයාගන්නම්කෝ ටියුඩර් මහත්තයා අවසරාම්තුරනි සුපර් තේවා ඔන්න හම්තුරනි ආයතාවක් ආව හදිසියෙම මේ පාර මේ සිංගප්පූරුවේ පොඩි සම්මන්ත්‍රණයක් තිබුණා ඒකට ආපු ගමන් බොහොම හොඳයි බොහොම හොඳයි මම හිතනවා මහත්තයා මේ වතාවේ ටික දවසක් නතර වෙලා ඉඳී කියලා නවතින්න නම් ඕනේ හම්තුරනි ප්‍රශ්න ගොඩ ගැහිලා මට නවතිනවා නම් මට පුළුවන් කාමරය ග්ලාස්ති කරලා දෙන්න. හැබැයි තින් මහත්තයෝ ඒ වගේ සැප පහසු ගන්නම් මේ නෑ. සැප පහසු ගන්නම් මොනවද හාමුදුරනේ? කොහොමද මං ටික දවසක් මෙහෙ නවතිනවා. හා ඒක හොඳයි. මහත්තයාට එහෙමනම් ගම මිඩාවත් ඇතිනේ. අපි යන්කෝ ආවාසගේ පැත්තට. අපච්චි අපච්චි මහින්දර කතා කළාද නෑ මහින්ද අපච්චිට කතා කළාද නෑ මහින්දර මොකක් හරි දෙයක් සිද්ධ වෙලා තියෙනවා අප්පච්චි. එයා අපි කාටවත් කියන්නේ නැතුව ආපහු ගිහිල්ලා.
වැකේෂන් වලට යා. කොහෙ හරියන්නේ නැති. හෙටේ අපි කාටවත් මනු කියා හොරෙන් ගියේ. අම්මා කොහෙද? ටෙලිවිෂන් බලනවා. දුව එක එක්කෙනාගේ පෞද්ගලික ජීවිතය ගැන අපිට මොකවත් කියන්න බෑ. අප්පච්චි මහින්ද ගැන ඔයාලා අපිට වැඩි හොඳට දන්නවා. කිසිම දෙයක් හංගන්න නැතුව අපට ඇත්ත කියන්න ඕනේ. අපේ අම්මා මහින්දර මොන හරි කිව්වා නේද? සනුරේ, ඔයා මේ කාරණේ උඩ අම්මත් එක්ක රණ්ඩුවක් හැම ඇති කරගන්න එපා. මොකද මේ වෙනුර ඇවිල්ලා තියෙන්නේ ඔයාව මැරි කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒකට ඔකලගේ පවුලේ ඔක්කොම කැමතියි කියලාත් කියලා තියෙනවා. මේ ඔයාගේ අනාගතේ විනාශ කරන්න එපායි කියලාත් කියලා තියෙනවා. ඉතින් ඇයි මහින්ද ඒ වගේ දෙයක් එකපාර පිළිගත්තේ? ඇයි මට කතා කරේවත් නැත්තේ? ඒක නම් කියන්න මං හරියටම දන්නේ නැහැ. හැබැයි ඉතින් වෙනුර ඔයාව මැරි කරන්න ඉන්න බව කාට උනත් තේත් වෙනවා. මොකද මේ මට උනත් මුලදී පොඩි සැකයක් තිබ්බා. චාමික, අපේ අම්මා මේ නපුරු වැඩේ කරලා තියෙන්නේ මටයි අප්පච්චි රෑ හොරේ. ඒ නිසා ප්ලීස් මහින්ද කතා කළොත් ඔහ මේකෙන යට කියන්න. ලංකාවේ හැම අම්මා කෙනෙක්ටම තියෙන ප්‍රශ්නයක් මොකද්ද? නෑ මේ මං කියෙන්නේ තමන්ගේ දුවට පුතාට ගැළපෙන කෙනෙක්ව හොයලා දෙන එක.